ක්වල සහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහන එකසිය දොළස්වනි අධර යටති. මිහින්තාලයේ සිවලා කුලම සීවලී මහාවිද්‍යාලයට රුප අල් ක්ෂ දයක් වටිනා සුහුරු පන්තිකාමර උපකරන්න ලබාදීම. විපක්ෂනායික සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණා. මේරටේ ජනතාව නිසිතීන්දුව ගත්ත. මේ වසර අවසන්වන්නට පෙර. මේරටේ රජයේ පාසල්. දහ දාස් එකසිය විසිහයම. ස්මාර්ට් පා සැල් බවට පත්රන වැඩ පිළිවෙල අපේ රජයක්තු ලි ආරම්භ කරනොයි කියෙක මම් මේවස්ථාවයි කියන කැවද. ැම් බලන් ලබේ රටේ කාන්තාවෝ කොපපන ප්‍රමාණයක් අදටත් ගෘහසේවයට පිටට යනවා. දැන් කවද ඉදරද මේ යන්නේ ප්‍රගතියක් සිදදු වෙලාතිය නොද. ඇයි අපිට රටක් හැටියට බැරි හෙද සේවේ නිරත වෙන හෙදියන්ව විදේශගත කර. මහා විශාල ප්‍රේෂණ ප්‍රමායකුතුරට ලැ. කුරුතේ ගෙන හිතලන හෙදහෙදියන් පිට යමනවතිය රට අවශ්‍ය හෙදියෝටික්ත් අපේ රටේ බිහි කරන්නට බැරිවෙලා තිබෙන තව දුරටත් මේ බොරු පුහු විප්ලවාදන්ගේ රවටරි වස් වල් ඔබ රැවටෙන්ඩත් එපා අපේ රටේ ඉන්න ලක්ෂ දෙසී විසක් මෝඩ තකතීරූ කොට්ටා සැක් කියල හිතාගෙන තමයි ඒගොල මේ මහා විප්ලවයක් ගැ කතා කරන්නේ සමානාත්මතාව ඕන නිදස් අධ්‍යාපන ඕන ඔහූ පිත් කියලේ ඕන නමු අපි ගෙන එක නව තාක්ෂණඇත්තක් ඕන මුත් ඒගො එකක කමතිනෑ මොකද ඒගොලොු කැමතියි ඒගොලොන්ගේ දරුවයි ගොවිතනේ නියන ඔව අම්මල තාත්තලගේ දරුවෝ අතර පරතරයක්තියාගන්න මේ යන ගමන තුලින් අපේ රටේ දූදරුවන්ට යහප තනාගතයක් නිර්මාණය වෙන්නේ නැත. ඒ නිසා අධ්‍යාපන ක්‍රමේ සාධනීය පැහැදිලි වෙනසක් සිදුවිය යුතුමයි. ට ලෝ සිදුව උනුසුපපුවත්තන කඩ සිගත ියව ෝු චනල් එක අතම සබස්ට්‍රයිබ් කරන්න.